හාමුදුරනේ මට නිතරම තරහ යනවා. අපිට මේ එන තරහ පාලනය කරගන්න කොහොමද හාමුදුරනේ? මේවයි පුතේ, ඉතින් හැම වෙලාවම බුදුරජාන් වහන්සේ දේශනා කරනවානේ ආස්වාදය ආදීනවය කියලා දෙයක් නේද? එතකොට හැම වෙලාවම තරහ කියන්නේ ආස්වාදයක්නේ. තරහ කියන්නේ ආස්වාදයක්. මම හරි කියන තැන ඉඳන්, මම නිවැරදි කියන තැන ඉඳන් මගේ සැපය උදෙසා ඇති කර ගන්නා උදයක් තමයි තරහ. ඒක ආස්වාදය. එතකොට ඒ ආස්වාදය දුර්වල කරන්න නම් පුතේ අපි ආදීනවය හඳුන ගන්න ඕනේ. ආදීනවය හඳුන ගන්න ඕනේ. එනිසා නිරේතුරුවම කේන්තිය නිසා සකස් වෙන්නා වූ ආදීනවය හඳුන ගන්න. තේරෙනවද? කේන්ති අයිති පුතේ තිරිසන් සත්තුන්ට. කේන්ති අයිති යක්ෂයින්ට. දැන් සර්පලෝකයේ සර්පයෝ ඉන්නවානේ. සර්පයෙක්ගේ විෂ කියන්නේ මොකද්ද? පෙර ජීවිතයේ ද්වේෂයමයි පුතේ. තේරෙනවද? සමහර යක්කු යක්ෂණියෝ ඉන්නවා, ඒගොල්ල පුපුරනවා. එක භික්ෂුවක් එක්තරා අවස්ථාවකදී උතුම් සමාධියෙන් මේ ගසක අත්තක් උඩ ඉන්න යක්ෂණියක් දකිනවා. මේ ඇස් දෙක ලේ වෙලා එළියට පැනලා මේ මුළු මූණ පුතේ රත් පැහැවිලා පුපුරන්න වගේ යන්නේ. ඒ භික්ෂුව හිතනවා දැන් මේ මූණ පුපුරයි කියලා. ඇයි? ඒසා ද්වේෂය. ඒසා ද්වේෂය. තේරෙනවද? ඒ අම්මා කෙරෙහි ද්වේෂ ගන්නවා, තාත්තා කෙරෙහි ද්වේෂ ගන්නවා, බුදුරජාණන් වහන්සේ කෙරෙහි ද්වේෂය ගන්නවා, සංඝයා කෙරෙහි ද්වේෂය ගන්නවා. මේවා පුතේ බලවත්ම බලවත්ම කුසල්මයි. එනිසා නිරේතුරුව මේ ද්වේෂයේ ආදීනවය හඳුන ගන්න. ද්වේෂයේ අයිති සර්පයාට, ද්වේෂයේ අයිති තිරිසන් සතාට, ද්වේෂයේ අයිති යක්ෂයාට, යක්ෂණියට කියන කාරණේ තේරුම් ගන්න. එක මහත්ෙක් මැරෙනවා, මැරෙන වෙලාවේ යා ද්වේෂයෙන් මැරෙන්නේ යම් කණ්ඩායමක් එක්ක. ඒ මැරෙන මොහොතේම ඊළඟ මොහොතේ යා සර්ප කුලයක උප්පත්තියක් සකස් කර ගන්න පුතේ, සර්ප කුලයක. එනිසා ද්වේෂය අපි පුරුදු වුණොත් ද්වේෂයට අදාළ උපතක්මයි යන්නේ. මොකද ද්වේෂය වඩන කෙනා මරසා මරණාසන්න වෙලාවේ වේදනාවක් ඇති වුණත් ඒ වේදනාව නිසා කේන්ති ඇති කරගන්නවා. කේන්ති ඇති කරගන්න මොකද පුරුද්ද ද්වේෂයනේ. එක රෝහලක හිටියොත් දොස්තර මහත්තයා අවසාන මොහොතේ ඉන්ජෙක්ෂන් එකක් ගහත්තියේ වේදනාවට මන කේන්ති ඇති කරගන්න. එහෙම නැත්නම් මොකක් හරි හෘද ස්පන්දන යන්ත්‍රයක් සවිකරද්දී ඇතිවෙන්නා වූ අපහසුව නිසා අන්න ද්වේෂය ඇති කරගන්න. ඒ ද්වේෂයත් එක්කම චුතිසිත සකස් වුණා සතර අපායට වැටෙන පිංගතුනි. එනිසා නිරේතුරුව ද්වේෂයේ තියෙන්නා වූ කටුක භාවයේ ආදීනවය හඳුන ගන්න. දැන් ඔබ හිතන්න ඊයේ දවසේ ඔබට කේන්තියක් ඇති වුණා කියලා. ඊයේ දවසේ ඇති වුණා වූ කේන්තිය දැන් තියෙනවද? තියෙනවද? කතා කරන්න තියෙනවද? ඊයේ කේන්තියක් ඇති වුණා නම් ඒ කේන්තිය දැන් තියෙනවද? නෑනේ. කේන්තිය නැති වුණත් කේන්තිය නිසා සකස් වුණා වූ අකුසලේ විපාකයේ පිරිස ඔබ පිටිපස්සේ තියෙනවා. කේන්තිය නෑ නමුත් අකුසලේ ඔබ පිටිපස්සේ තියෙනවා. එහෙනම් බලන්න ඔබ පුංචි කාලයේ ඉඳලා මේ මොහොත දක්වා කොච්චර කේන්ති ගන්න නැද්ද? ඒ එකම කේන්තියක්වත් ඔබට අයිතිද? පස්ස පච්චයා වේදනා, පස්සේ නිසා සකස් වුණා වූ විඳීමක්. ඒ එකම කේන්තියක්වත් ඔබට අයිති නැති වුණත් ඒ කේන්ති නිසා සකස් වුණා වූ ද්වේෂය ඔබේ පිටිපස්සේ තියෙනවා පුතේ. තේරෙනවද? ඔබේ පිටිපස්සේ තියෙනවා. එහෙනම් ඔබ හෙට දවසේ කේන්තියක් ගත්තත් ඒ කේන්තිය ඔබට අයිති නැහැ. ඔබට අයිති නැහැ. ඒ කේන්තිය ඔබට අයිති නැත්නම් ඔබ කේන්තිය ඔබේ කරලා ගන්න එපා. තේරෙනවද? ඔබ කේන්තිය ඔබේ පස්ස පච්චයා, පස්සේ නිසා සකස් වෙන්නා වූ විඳීමක් කේන්තිය කියන්නේ. තේරෙනවද? එනිසා නිරේතුරුව විවේකීව ඉන්න වෙලාවට දෑස් දෙක පියාගෙන මොහොතක් හිතන්න, සංසාරේ මං කේන්ති ගැනීම නිසා කොයිසා දුක් විඳලා ඇද්ද කියලා හිතන්න. සතර අපායන්ට වැටිලා, ප්‍රේත ලෝකයන්ට වැටිලා, නිරයන්ට වැටිලා කොයිසානම් ද්වේෂය නිසා, කේන්තිය නිසා දුක් විඳින්න ඇද්ද? ද්වේෂය නිසා නිරයන්ට වැටිලා ගින්දරත් යෝධියත් එක්ක කොච්චරනම් දුක් විඳින්නේ නැද්ද? ද්වේෂය නිසා විරූපී භාවයට පත් වෙලා කොච්චරනම් සංසාරයේ මං දුක් විඳින්නේ නැද්ද කියලා හිතන්න. තේරෙනවද? එහෙම හිතමින් නිරේතුරුව ද්වේෂය කෙරෙහි බිය ඇති කරගන්න. ද්වේෂය කෙරෙහි බිය ඇති කරගනිද්දී නිරේතුරුවම ද්වේෂයට අදාළ සංස්කාර ඔබතුලින් රැස් වෙන්නේ නැහැ. තේරෙනවද? එනිසා නිරේතුරුව මෛත්‍රී චිත්තයක් ඇති කරගන්න. තේරෙනවද? ද්වේෂය සකස් වෙන මොහොතේ සුවපත් වේවා කියලා ඔබ දකින්න සතුටු වෙන. තේන්නාද? මොකද ද්වේෂය ඔය ආකාරයෙන් සකස් වෙන්නේ පුතේ ඔබ පෙර ජීවිතයේ ද්වේෂය වඩලා පුරුදු කෙනෙක්. තේන්නාද? බලවත් ආකාරයෙන් සකස් වෙනවා නම් පෙර ජීවිතයේ ද්වේෂය පුහුණු කරලා නමුත් මැරෙන වෙලාවේ කුසල් සිතක්, පින් සිතක් නිසා ඔබ මනුෂ්‍ය ජීවිතයක් ලැබුවා. තේන්නාද? ඔබ වාග්යවන්තයි එතනදී. නමුත් ඔබ ගිය ජීවිතයේ චුති සිතේදී ඔය ද්වේෂය මතුවුණා නම් ඔබ ඉන්නේ සතර අපායේ. තේන්නාද? එනිසා ඔබ එතනත් පින්වන්ත භාවයක් ඔබේ තියෙනවා. මොකද ඒ ද්වේෂය යටපත් කරගෙන පින් සිතක් මතු කරගන්න ඔබ ගිය ජීවිතේ දක්ෂ වෙලා තියෙනවා. තේන්නාද? එනිසා මේ මොහොතේ ඔබේ දක්ෂභාවය පුතේ තව තව ශක්තිමත් කරගන්න. තේන්නාද?
තව 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 ශක්තිමත් කර ගනිද්දී දෑස් දෙක පියාගෙන ඔබ දකින්න අතීතයේ ද්වේෂය වඩලා කොයි සානම් සර්ප කුලවල ඔබ ඉපදෙන්නේ නැද්ද කියලා. කොයි සානම් යක්ෂයෝ යක්ෂණියෝ වෙලා ඔබ සංසාර ඉපදෙන්නේ නැද්ද කියලා. කොයි සානම් දරුණු විසකුරු සත් මේ තිරිසන් සත්තු වෙලා ඔබ ඉපදෙන්නේ නැතිද කියලා. කොයි සානම් විසකුරු අමනුෂ්‍ය වෙලා නිරයන්ට වැටිලා ගින්දරත් යෝධියත් එක්ක කොච්චර දුක් විඳින්නේ නැද්ද කියලා හිතලා බලන්න. තේන්නාද? එහෙම හිතලා ද්වේෂය කෙරේ තියෙනා වූ මේ කැමැත්ත අතහරින්න. තේන්නාද? අතහැරලා නියතු නිරයතුරුම මෛත්‍රී චිත්තයක් වඩන්න. තේන්නයි? කවුරු දැක්වත් කේන්ති සිතත් සකස් වෙනකොට ඒ කේන්ති සිතටත් ඔබ සුවපත් වේවා කියලා දකින්න. ගැටෙන්න යන්න එපා. කේන්තිය සෝවාන් ඵලයට පත් වුණත් අපායගාමී නොවන කේන්තියක් තියෙනවා. තේන්නාද? එයාටත් කේන්තියනවා අපායගාමී නොවන. එනිසා කේන්තිය ආවව සිතත් එබ්බ ඔබ ගැටෙන්න යනවා. ගැටුනොත් ප්‍රශ්න විසඳන්න බෑ. ඇලෙන්නත් එපා. ඒත් ප්‍රශ්න විසඳන්න බෑ. කේන්තිය සකස් වෙද්දී කේන්ති සකස් වුණා වූ හිතත් සුවපත් වේවා කියලා දකින්න. එතකොට ඔබ අකුසලයේ තුලින් කුසලයේ මතු කරගත්තා වූ දක්ෂයෙක් බවට පත් වෙනවා. තේන්නාද? එනිසා මීට පස්සේ කේන්තිය සකස් වෙද්දී ඒ කේන්තිය සකස් වුණා වූ හිතටත් සුවපත් වේවා කියලා දකින්න. කේන්තිය සකස් වුණේ යම් බාහිර රූපයකටද ඒ බාහිර රූපයත් සුවපත් වේවා කියලා දකින්න. තේන්නාද? නිරේතුරුවම තමන් දක්ෂ වෙන්න, තමන් වැටෙන්නා වූ මේ බලවත් අනතුරෙන් මිදෙන්න ඕනේ කියන තැන සකස් කරගෙන නිරේතුරුවම ද්වේෂයට විරුද්ධ ද්වේෂයේ කළු පෑයෙන් බැහැර වෙලා මෛත්‍රියේ සුදු පැහැය ජීවිතයට එකතු කරගන්න දක්ෂ වෙන්න.